साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 नमो बुद्धाय पिन्नत स्वामी नासेलागे नवसराई अद दवसेत अपे सूत्र पांते दें आरंभ करन तमाई अपि सूदानमे सिटिन्ने ඉතින් මේ වෙනුවට අපි අංගුත්තර නිකාය තුන පොත් වහන්සේගෙන් තමයි සූත්‍ර දේශනා ඉගෙන ගන්න. ඉතින් අපි මේ වෙනකොට ඉගෙන ගත්තා සංයුත්ත නිකාය තුන පොත් වහන්සේගේ පළවෙනි වර්ගයට අයිති සූත්‍ර 10ක් ඉගෙන ගත්තා. ඊට පස්සේ දෙවෙනි වර්ගයේ සූත්‍ර 3ක් ඉගෙන ගත්තා. අද තියෙන හතරවෙනි සූත්‍රය ඉඳලා. ඒකට අපි මේ වෙනුවට සමස්තයක් හැටියට ගත්තොත් අපි ඉගෙන ගත්ත සීක බල ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ තථාගත බල ගැන ඉගෙන ගත්තා. ඒ වගේ ගොඩාක් සූත්‍ර සේක බල සංකිට්ත සේක බල විත්තත ඔය විදිහට සූත්‍ර දේශනා රාශියක් ඉගෙන ගත්තා. එතකොට අද දවසේ ඉගෙන ගන්න සූත්‍ර දේශනාවේ පළවෙනි එක තමයි දුස්සීල කියන සූත්‍රය. එතකොට දුස්සීල කියන සූත්‍රය තමයි අද ඉගෙන ගන්න සූත්‍ර වල පළවෙනි සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලෙන් තොර වූ දුස්සීල තැනැත්තාහට සම්මා සමාධිය යනු නැසීගේ හේතු සම්පත් ඇති දෙයකි කියලා. දුස්සීල තැනැත්තාට සම්මා සමාධිය කියන එක නැසීගේ හේතු සම්පත් ඇති දෙයක් කියන්නේ මොකක්ද? ඒ සමාධිය ඇති කරගන්න පුළුවන් කමක් නැහැ දුස්සීල කෙනාට. එතකොට එහෙනම් ඊට පස්සේ දේශනා කරනවා සමාධිය සමාධියෙන් තොරව වසන්නහුට යථාභූත ඥාන දර්ශනය යනු නැසීගේ දෙයකි කියනවා. සමාධියක් නැති කෙනාට යථාභූත ඥානය ඇති කරගන්නවා කියන එක කරගන්න බැරි එකක්. නැසීගේ හේතු සම්පත් නැති දෙයක් කියන. ඊට පස්සේ දේශනා කරනවා යථාභූත ඥාන දර්ශනය නැති කල්ලි යථාභූත ඥාන දර්ශනයෙන් තොරව වසන්නහුට අවබෝධයෙන්ම එපා වීමත් නොයලීමත් යනු නැසීගේ හේතු සම්පත් ඇති දෙයකි කියන. එතකොට අවබෝධයෙන්ම ඉපාවීමත් නොයලීමත් සිද්ධ වෙන්නේ නැහැ කියනවා යථාභූත ඥානෙ නැති කෙනාට. ඊට පස්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ නිබ්බිදා විරාගා නැති කල්ලි, ඒ කියන්නේ අවබෝධයෙන්ම ඉපාවීමත් නොයලීමත් නැති කල්ලි තොරව වසන්නහුට විමුක්ති ඥාන දර්ශනයන් නැසීගේ හේතු සම්පත් ඇතිද. ඒ කෙනාට විමුක්ති ඥාන දර්ශනය ඇති කරගන්නවා කියන එක නැසීගේ හේතු සම්පත් ඇති දෙයක් කියන. ඉතින් එහෙ නිසා මේ කාරණා ටික අපිට හොඳට මතක තියාගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ මතක ඇති පහරාද සූත්‍ර දේශනාවේ ලස්සනට කියලා දුන්න මේ මහා සාගරය වගේ කියලා මේ ධර්මය. තුරේ පහරාදාසුරයාට කිව්වේ මේ මහා සාගරේ එක පාරම ගැඹුරට යන්නේ නැහැ කිව්වා. ඒක නිසා තමයි අපි මහා සාගරයට ආස කරන්නේ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මගේ ශාසනෙත් ওই විදිහමයි කිව්වා. මගේ ශාසනෙත් එක පාරම ගැඹුරට යන්නේ නැහැ. ටික 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 තමයි ගැඹුරට යන්නේ. ඒතකොට ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරේ සීලය ගත්තොත්. සීලයත් ටික ටික තමයි ගැඹුරට යන්නේ. අනුපොබ්බ සික්කා කියලා කියනවා. ඊට පස්සේ දේශනා කරන අනුපොබ්බ කිරියා කියන්නේ ක්‍රියාපටිපදාවත් අනුපිළිවෙලින් තමයි වැඩෙන්නේ. අනුපොබ්බ පටිපදා ප්‍රතිපදාවත් අනුපිළිවෙලින් තමයි වැඩෙන්නේ කියලා. එතකොට එහෙනම් මේ ධර්ම මාර්ගයේ හික්මෙන කෙනෙක් ඉස්සල්ලාම පුරුදු කරගත යුතු දේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ සීලය.
තුරු දුස්සීල කෙනාට කවදාව සමාධයක් ඇති කර ගන්නවා කෙනෙක් සිද්ධ වෙන්නේ නැති දෙයක්. දැන් ගේ කෙනෙක් නම් පන්සිල් පද පහ අනිවාර්යෙන්ම රකින්නෝ. සාමනේර ස්වාමින්වහන්සේනමක් නම් දස්සීල් ටික අනිවාර්යෙන්ම රකින්නෝ. උපසම්පදා ස්වාමින්වහන්සේනමක් නම් උපසම්පදා සීල් ටික අනිවාර්යෙන්ම රකින්නෝ. ආන් ඒ සීලය සම්පූර්ණ වෙනකොට තමයි ආර සමාධියක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපි ඉගෙන ගත්ත අගාරව සූත්‍රය. සීල් රකින්න නම් එයාට තව ඉස්සරහින් කරුණු කීපයක් සම්පූර්ණ කරගන්න ඕන කියලා. මොනවා මොනවාද? සීල් රකින්න කෙනා ඉස්සල්ලාම කළ යුතු දේ තමයි සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට ගෞරවයක් ඇති කර ගැනීම. සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට කීකරු වීම. ඒ වගේම සමාන අදහස් වලට එකඟ වීම. ඔවුන් ওই කරුණ තුන තියෙන්න ඕනි ඉස්සල්ලාම කෙනෙක්ට. ඒකට ආගේ කරුණ තුන තියෙන කෙනා ආභි සමාචාරික ධර්ම සම්පූර්ණ කරනවා. ආභි සමාචාරික ධර්ම කියවුණාද? වත් පිළිවෙත් ටික. ඒකට ආභි සමාචාරිකයි ආදි බ්‍රහ්මචාරිකයි කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකට ආභි සමාචාරික කියන්නේ වත් පිළිවෙත් ටික. ඒකට ඒවා තියෙනවා මහා වග්ගපාලී, චුල්ල වග්ගපාලී ඒ ටික තියෙනවා. ආභි සමාචාරික ශික්ෂාපද. ආදි බ්‍රහ්මචාරී ශික්ෂාපද කියන්නේ ඔය පරාජිකා පාලි, පාචිත්තේ පාලි මේ උපසම්පදා සීල් ටික තියෙනවා. ආන් ඒවා තමයි ආදි බ්‍රහ්මචාරීක සීලකි. එතකොට වත් පිළිවෙත් ටික කරන්න නම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්, කීකරුකමක්, සමාන පොදු අදහස් වලට එකඟ බවක් තියෙන්නට ඕන. ආන් ඒකේ නම වත් පිළිවෙත් ටික හොඳට පුරුදු කරගන්නවා. ගිහි කෙනෙක් නම් ගෙදරේ ඉන්න අය කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕනේ. අම්මා තාත්තට ගෞරවය තියෙන්න, සහෝදර සහෝදරියන්ට ගෞරවය තියෙන්න ඕනේ. එතකොට තමයි යා ගෙදර වුණත් වත් පිළිවෙත් ටික කරන්නේ. ඒතර ස්වාමින්වහන්සේ නමක් වුණොත් ස්වාමින්වහන්සේ වත් පිළිවෙත් ටික කරන්නේ අනිත් අයට අනුග්‍රහ කරන්නේ. ඒ ස්වාමින්වහන්සේලා කෙරෙහි තමන්ට ගෞරවයක් තිබ්බොත් තමයි. එතකොට ආන් ඒ ගෞරවය කීකරුකම මුල් කරගෙන වත් පිළිවෙත් ටික හොඳට කරනකොට ආන් ඒ වත් පිළිවෙත් ටිකෙන් තමයි එයාට සේක බල උපද්දව ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඒතර සේක බල කිව්වේ සද්ධා, හිරි, ඔතප්, වීරිය, ප්‍රඥා. ආන් ඒ සේක බල උපදින්නේ හොඳටවත් පිළිවෙත් පුරුදු කරන අයට. ඒතර පොඩි පොඩි ශික්ෂා පද හොඳට රකින්න කෙනා තමයි සේක බල ටික ඇති කරගන්නේ. සේක බල ඇති කරගත්ත කෙනා තමයි සිල් පද ටික හොඳට ආරක්ෂා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සිල්පද රකින්න ශ්‍රද්ධාව අපිට අනිවාර්යෙන්ම ඕන. සිල්පද රකින්න පවට බය තියෙන්නට ඕන. සිල්පද ටික රැක ගන්න පවට ලැජ්ජාව තියෙන්න ඕන. සිල්පද ටික රැක ගන්න වීරිය තියෙන්න ඕන. සිල්පද ටික රැක ගන්න ප්‍රඥාව තියෙන්නත් ඕන. බලන්න හින නිකන් සිල්පද රකින්න පුළුවන් කම නැහැ. ඔය කරුණු පහෙන් අනිවාර්යෙන්ම අනුග්‍රහයක් සිල්පද පහ රකින්න ලැබෙන්න ඕන. එතකොට හොඳට බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම තියෙන කෙනා තමයි සිල්පද රකින්. එතකොට කයෙන් දුෂරිතයේ දෙන්න, වචනයෙන් දුෂරිතයේ දෙන්න, මනසින් දුෂ්චරිතයේ දෙන්න බය තියෙන කෙනා තමයි සිල්පද ටික රකින්. ඊට පස්සේ ත්‍රිවිධ දුෂ්චරිතයේ දෙන්න ලැජ්ජාවක් තියෙන කෙනා තමයි සිල්පද ටික රකින්. හොඳ වීරියක් තියෙන කෙනා තමයි සිල්පද ටික රකින්නේ. හොඳ ප්‍රඥාවක් තියෙන කෙනා තමයි සිල්පද රකි. එහෙනම් බලන්න, එහෙනම් දුස්සීල කෙනාට සම්මා සමාධිය ඇති කරගන්න බෑ කියනවා. එතකොට ඒ දුස්සීල වෙන්න නම් දුස්සීල වෙන්න හේතු මොනවාද යාට? එයාට සේක බල පිහිටලා නැහැ. සේක බල නැහැ කියන්නේ මොකක්ද? එයා වත් පිළිවෙත් කරන්නේ නැහැ. වත් පිළිවෙත් කරන්නේ නැහැ කියන්නේ මොකද්ද? සම්බ්‍රක්මචාරීන් ආශ්‍රයකලේ ගෞරවයක්, කීකරුකමක්, පොදු අදහස් වලට එකඟ බවක් නැතිකම. එහෙනම් බලන්න, එහෙනම් මුලින්ම පටන් ගත්තොත් අපි පිළිවිලින් තමයි එහෙනම් මේක වැඩිගෙන යන්නේ. එහෙනම් හොඳට සිල්පද ටික රකින්න කැමති කෙනා බුදු ගුණ හොඳට සීකර කර පැහැදීම ඇති කරගන්න ඕනේ. ඒකට දුස්සීල කෙනාට කවදාවත් සමාධියක් ඇති කරගන්න, හිතේ එකඟ බවක් ඇති කරගන්න බෑයි බැරි යාට. සිල්පද කඩනකොට මොකද වෙන්නේ? ඒවා නීවරණ බවට පත් වෙනවා. සිල්පදයක් කැඩුනට පස්සේ ඒකෙන් තමත් පීඩාවට පත් වෙනවා. අනිත් අයත් පීඩාවට පත් වෙනවා. තමන්ගේ හිත නිතරම වද දෙනවා.
මගේ අතින් සිල්පදයක් කැඩුනා කැඩුනා කැඩුනා. එතකොට හිතරි එකක බවක් ඇතිකරගන්න බැරිව නීවරණ ඔස්සේ හිත ඇදී යන. සිල්පදයක් කඩන්න බලන්න එක්කො කාමය මුල්ලෙන්ඩෝ. ඒව නැත්තන් දේශය මුල්ලෙන්ඩෝ. ඔය දෙක ඒව නැත්තම් මුලා මුල්ලෙන්ඩෝ. ආං ඔය තුන මුල්ලා තමයි සිල්පදයක් කැඩින්. එතුර සිල්පදයක් කැඩිච්ච හැටිය රාගේ බලවත් වෙලා දේශය බලවත් වෙලා තමයි සිල්පද කැඩින්. එතක නීවරණ නිතර පෝෂණය වෙන සිල්පද කැරනට පස්. තුක නීවරණ සංසිදන වැඩ පිල්ලා සිල්පද කැඩීම තුළින්ගෙන්නේ නෑ. එක දේශනාවක තියෙන දුස්සීල කෙනා එයාගේ ජීවිතේ පසුතැවීම කියන එක ඊට පස්සේන දෙයක්. නිතරම පසුතැවීමෙන් ඉන්න කෙනෙක් කියන දුස්සීල කෙනා. එතකට පසුතැවෙන කෙනා සතුටින් නෑ කියන. සතුටින් නැති කෙනාට ප්‍රීතියක් උපදින්නේ. ප්‍රීතියක් නැති කෙනාට සිත මේ සැපයක් උපදින්නේ නෑ කියන. සැපයක් නැති කෙනාට හිත එකඟ වෙන්නේ නෑ කියන. බලන්න ඔක්කොම පිළිවෙලට තියෙන්නේ හරි ලස්සනට. එතකොට එහෙනම් දුස්සීල කෙනා නිතරම පසුතැවෙනවා නම් එයාට එතනින් එහාට මාර්ග දියුණු කරගන්න පුළුවන් කමක් නෑ. එතකොට එහෙනම් සම්මා සමාධිය ඇති කරගන්න ඒකන බුදුරයන්න සනු පිළිවෙලින් කියවි. සීල සමාධි ප්‍රඥා කියලා දේශනා කළේ ඒකයි. එතකොට පළවෙනි පියවර සීලය අපි සම්පූර්ණ කරගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනාවල විස්තර කරනවා සීලය සම්පූර්ණ කරගන්න සීල් රකින්න කැමති කෙනා. එයාට සම්මා දිට්ඨියෙන් අනුග්‍රහයක් ලැබෙන්න ඕන කියන්නේ. ඒ වගේම සම්මා සතියෙන් අනුග්‍රහයක් ලැබෙන්න ඕන කියන්නේ. ඒ වගේම සම්මා වායාමයෙන් අනුග්‍රහයක් ලැබෙන කෙනාට හොඳට සීල්පද රකින්න පුළුවන් කියන්නේ. ඉතින් ඒ වගේ සීල්පද රකින්න බැරි මොකද එයා අර මුල් කරුණ ටික සම්පූර්ණ කරගත්තේ නැති නිසා. ඉතින් එහෙනම් දුස්සීල කෙනාට සම්මා සමාධියක් ඇති කරගන්න පුළුවන්කම නැහැ. සමාධියක් නැති කෙනාට යථාභූත ඥානය කියන්නේ මොකක්ද? ජීවිතයේ ඇත්ත. අනිත්‍යදේ අනිත්‍ය විදියට දකින්න පුළුවන්කම නැහැ. දුක්දේ දුක් විදියට දකින්න පුළුවන්කම නැහැ. අනාත්මදේ අනාත්ම විදියට දකින්න පුළුවන්කමක් නැහැ. එහෙනම් ඒ දේ දකින්න නම් අනිවාර්යෙන් මෙයා සමාධියක් ඇති කරගත යුතුය. එතකොට සමාධියක් ඇති කරගත්තේ නැත්නම් එයාට යථාභූත ඥානය ඇති වෙන්නේ නැහැ. යථාභූත ඥානයක් නැත්නම් අවබෝධයෙන්ම කලකිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් නිකන් කලකිරුණාට අවබෝධයෙන්ම කලකිරෙන්න නම් එයාට ඇත්ත ජීවිතය දකින්නම ඕන. ඒතර ඇත්ත දකින්නකොට තමයි ජීවිතේ බොරුවට රැවටලා ඉන්නේ කියලා ඒකට කලකිරීම. එතකොට ආන්ගේ කලකිරීම ඇති වුණොත් තමයි යා මේ ජීවිතේ හේතුන්ගෙන් හටගත් එකක් හේතුනේ නැති වෙලා යන එකක් කියලා දන්න කෙනා තමයි මේ කෙලෙස් සහිත ජීවිතේ අතහරින්නේ. ඉතින් ආන්ගේ විදිහට බුදුරජාණන් දේශනා කරනවා දුස්සීල කෙනාගේ මුල් කරගෙන දුස්සීල වුණොත් එයාට එතනින් එහාට මාර්ග දියුණු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක හරියට බුදුරජාණන්සේ උපමාවක් කියන ඒක මෙබඳු දෙයක් කියනවා. අතු පතරින් හා කොළ දළවලින් තොර වූ වෘක්ෂයක් තිබෙන්නේ යම් පරිද්දෙන්ද එකල්ලි වෘක්ෂයේ පොතුත් වැඩීමට නොයයි සිවියත් වැඩීමට නොයයි කොළත් වැඩීමට නොයයි අරටුවත් වැඩීමට නොයයි කියන. ඒක ගහක් තියෙනවා. ගහේ කොළත් නැහැ. අතුත් නැහැ. නිකන් ලී ටික විතරයි තියෙන්නේ. අතු ටික විතරයි කොළ නැහැ. දළුත් නැහැ. ඒ ගහ ලොකු වෙනවද? ලොකු වෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි කියනවා දුස්සීල කෙනාට එතනින් එහාට යන්නේ නැහැ කියලා මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනිත් පැත්ත කියනවා සිල්වත් තැනැත්තාට සම්මා සමාධිය යන හේතු සම්පත් ඇති දෙයකි. සම්මා සමාධිය ඇති කල්ලි සම්මා සමාධියෙන් යුක්ත වසනට යථාභූත ඥානය ඇති කරගන්න පුළුවන් කියන. ඒක සිල්වත් වුණොත් එයාට එතනින් එහාට තියෙන කාරණේ සම්පූර්ණ කරගන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ මොකද්ද? සම්මා සමාධිය උපදව ගන්න පුළුවන් කියනවා. සම්මා සමාධිය ඇති කරගත්තොත් එයාට යථාභූත ඥානය ඇති කරගන්න පුළුවන්. යථාභූත ඥානය ඇති වුණොත් අවබෝධයෙන්ම කලකිරීමත් නොයල්මත් සිද්ධ වෙනවා කියනවා. ඒක අවබෝධයෙන්ම කලකිරීමත් නොයල්මත් ඇති වුණොත් එයා කෙලෙස් වලින් නිදහස් වෙනවා කියන විමුක්තියටපත් වෙනවා කියනවා. ඒක හරියට අතු පතර ඇති කොළ දළුවලින් යුක්ත වෘක්ෂයක් වගේ කියනවා. ඒකට අතු කොළ හොඳට ඉවල තියෙනවනම් ඒ ගහේ පොත්තු සිවි අරටු ඔක්කොම දවසින් දවස වැටෙනවා. ආන් ඒ වගේ සිල්වත් තැනැත්තාට
එතනින් යාට සමාධිය යථාභූත ඥානය ඒ වගේම නිම්බිදාව විමුක්තිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය විදිහට දේශනා කරනවා දුස්සීල කියන සූත්‍ර දේශනාව. එතකොට දැයක මතක දේ කරුණුපා. දුස්සීල කෙනාට සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන්කමක් නැහැ. සම්මා සමාධිය නැති කෙනාට යථාභූත ඥානය ඇති කරගන්න බෑ. යථාභූත ඥානය නැති කෙනාට අවබෝධයෙන් කලකිරීමත් නොයල්මත් ඇති වෙන්නේ නැහැ. අවබෝධයෙන් කලකිරීමත් නොයල්මත් නැති කෙනාට විමුක්තිය ඥාන දර්ශන ඇති කරගන්න බෑ. ඒතර සිල්වත් කෙනාට සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන්. සම්මා සමාධිය ඇති කෙනාට යථාභූත ඥානය ඇති වෙනවා. යථාභූත ඥානය ඇති කෙනාට අවබෝධයෙන් කලකිරීම සිද්ධ වෙනවා. අවබෝධයෙන් කලකිරෙන කෙනා කෙලෙස් වලින් නිදහස් වෙනවා. එතකොට ආන් ඔය විදිහට මේ සූත්‍ර දේශනාව මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ පස්වෙනි සූත්‍ර දෙවෙනි වර්ගයේ පස්වෙනි සූත්‍ර දේශනාව තියෙන්නේ අනුග්ගහිත කියන සූත්‍රය. මොකද නම අනුග්ගහිත. එතකොට අනුග්ගහිත කියන එකේ තේරුම තමයි අනුග්‍රහ ලබන දෙය ගැන වදාළ දෙසුම. එතකොට දැන් අපිට ජීවිතේ වෙනස් කරගන්න සසර දුකෙන් නිදහස් වෙන්න කරුණ පහකින් අනුග්‍රහ ලැබිය යුතුයි කියන බුදුරයන. වර මෙහෙම කියනම් මහණෙනි කරුණ පහකින් අනුග්‍රහ ලද සම්මා දිට්ඨිය චිත්ත විමුක්තිය ඵලයේද ඇත්තේ වෙයි. චිත්ත විමුක්ති ඵල ආනිසංසද ඇත්තේ වෙයි. ප්‍රඥා විමුක්ති ඵලයේද ඇත්තේ වෙයි. ප්‍රඥා විමුක්ති ඵල ආනිසංසද ඇත්තේ වෙයි. ඒ කවර කරුණ පසක්. එතකොට චිත්ත විමුක්තිය කියන්නේ මොකක්ද? තණ්හාවෙන් නිදහස් වීම. ප්‍රඥා විමුක්තිය කියන්නේ අවිද්‍යාව අවිද්‍යාවෙන් නිදහස් වීම. විද්‍යාව පහල කරගන්න. එතකොට බුදුරජාණන් ඉතරමනේ තණ්හාවෙන් වැසුණු අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සංසාර ජීවිතය කියලා කියන්නේ. එතකොට තණ්හාව නැති වෙන්නත් ඕනේ, අවිද්‍යාව දුරු වෙන්නත් ඕනේ. තණ්හාව දුරු වෙන එකට කියනවා චිත්ත විමුක්තිය කියලා. ඊට පස්සේ අවිද්‍යාව දුරු වෙන එකට කියනවා මොකක් කියලාද? ප්‍රඥා විමුක්තිය කියලා. එතකොට ආන් මේ දෙක ලබා ගන්න නම් කරුණු පහකින් සම්මා දිට්ඨියට අනුග්‍රහ ලැබෙන්න ඕන කියලා. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? අපි සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කියලා. ඒ දුක ගැන, දුක හට ගැනීම ගැන, දුක නැතිවීම ගැන, දුක නැති වෙන මාර්ගය ගැන අවබෝධයට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒතර ඒ සම්මා දිට්ඨිය දියුණු කරගන්න කරුණු පහකින් අනුග්‍රහ ලැබෙන්න ඕන කියලා. ඒතර නිකන් දියුණු වෙන්නේ නැහැ. දැන් බලන්න සීලය දියුණු කරගන්න සීක බලයට තියෙන්න ඕන. තුරේසේ සීලේ සම්පූර්ණ කරන සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් ආගේ සම්මා දිට්ඨිය දියුණු කරගන්න එයාට තව කරුණු පහකින් අනුග්‍රහ ලැබෙන්න ඕනේ කියලා. පළවෙනි එක තමයි මෙහෙදා සම්මා දිට්ඨිය සීලයෙන් අනුග්‍රහ ලබන්නේ වේවි. ඒක සම්මා දිට්ඨිය දියුණු කරගන්න එහෙනම් සීලයෙන් එයාට අනුග්‍රහයක් ලැබෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ශ්‍රුතයෙන් අනුග්‍රහ ලබන්නේද වේවි. තුර දහම් දැනුමෙන් අනුග්‍රහයක් ලැබෙන්න ඕනේ. මොකක් දිනු කරගන්නද? සම්මා දිට්ඨිය දිනු කරගන්න. දහම් දැනුමෙන් මේ අනුග්‍රහ ලැබෙන්න ඕනේ. ඊට පස්සේ එක තමයි සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබන්න ලැබිය යුතුයි කිය. ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහයක් ලැබෙන්න ඕනේ. ඊට පස්සේ සමතයෙන් අනුග්‍රහ ලබන්නේද වේ. තුර සමතේ වඩන්නත් ඒකෙන් අනුග්‍රහයක් ලැබෙන්නත් ඕනේ. විදර්ශනාවෙන් අනුග්‍රහ ලබන්නත් ඕනේ කියන්නේ සමතයත් ඕනේ විදර්ශනාවත්. සමතය කියන්නේ මොකක්ද? සමතය කියන්නේ පංච නීවර වලින් හිත නිදහස් කර ගැනීම. ඒකට සමත භාවනා ගොඩාක් බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඒකට පංච නීවර වලින් හිත නිදහස් වෙන එකට කියනවා සමතය කියලා. විදර්ශනාව කියන්නේ පංච නීවර වලින් හිත නිදහස් වුණාට පස්සේ ජීවිතයේ ඇත්ත දකින්නේ ප්‍රඥාවෙන්. එතකොට විදර්ශනාවෙන්. එතකොට විදර්ශනාවත් ඕනේ එහෙනම් සමතයත් ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ එක එක විදිහට විස්තර කළා තියෙනවා.
සමතේ වඩලා විදර්ශනා වඩන්න ඕනේ කියනවා. විදර්ශනා වඩලා සමතේ වඩන්න ඕනේ කියනවා. ඒව නැත්තම් මේ දෙකම වඩන්න ඕනේ කියලා. ඔහොම විවිධ මේ සූත්‍ර දේශ පොත් ආශ්‍රිතව අපි ඉස්සරහට ඉගෙන ගන්නකොට ඒවා තව විස්තර ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කරුණු පහකින් එනං සම්මා දිට්ඨිය දිනු කරගන්න අනුග්‍රහ ලැබෙන්න ඕනේ. මොනවාද ඒ කරුණු පහ? පළවෙනි එක තමයි සීලයෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. දෙවෙනි එක ශ්‍රුතයෙන් අනුග්‍රහ ලැබෙ, දහම් දැනුමින් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. තුන්වෙනි එක සාකච්ඡාවෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. හතරවෙනි එක සමතයෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. පස්වෙනි එක විදර්ශනාවෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. එතකොට එහෙනම් අපිට ගොඩාක් වැදගත් මේ කරුණු පහම. එහෙනම් බුදුරජාණන් සර දේශනාවක විස්තර කරන දෙවි කෙනෙක් ආව ප්‍රශ්නෙට ජීවිත කාලෙම මොකද්ද පුරුදු කළ යුත්තේ කියලා. එතකොට බුදුරජාණන් සර දාලේ සීලයයි කියන්නේ. ඒතර සීලේ ආදරය කළ හෙට අතහරින්න පුළුවන්කම නැහැ. ජීවිතය අවබෝධ කරන කම්ම සීලේ පුරුදු කරන්න ඕන. ඊට පස්සේ ජීවිතය අවබෝධ කරන කම්ම දහම් දැනුමින් අනුග්‍රහයක් ලැබෙන්න ඕන. ජීවිතය අවබෝධ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලබන කම්ම ධර්ම සාකච්ඡාව තියෙන්න ඕන. ඒ වගේම සමතයෙන් ජීවිතය අවබෝධ කරන තෙක්ම සමතයෙන් අනුග්‍රහ ලැබෙන්නත් ඕන. ජීවිතය අවබෝධ කරන තෙක්ම විදර්ශනාවෙන් අනුග්‍රහ ලැබෙන්නත් ඕන. එහෙනම් මගින් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දාලේ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ආනිසංස කරගෙන තියෙන කරුණු පහක් තමයි කියන මේ කරුණු පහ. දැන් එහෙනම් මගින් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ධර්ම සාකච්ඡා කළා දැන් අපි ඇති. නවත්තන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ ඉගෙන ගත්ත දැන් ඇති. නවත්තන්න පුළුවන් කමක් නැහැ. සමතේ වැඩුව ඇති. නවත්තන්න පුළුවන් කමක් නැහැ. විදර්ශනා වැඩුව ඇති දැන්. නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අවසාන ඉලක්කය දක්වා මේ කරුණ පහෙන් අනුග්‍රහ ලැබිය යුතු. දැන් බලන්න අනුරුද්ධ මහරහතන් වහන්සේ හිටියා. අරහත්ත්වයට පත් වෙන්න බැරුව හිටි. ඉතින් අනුරුද්ධ මහ රහතන් වහන්සේ තිබ්බනේ දිව්‍ය දිබ්බ සෝත ඥානෙ, දිව්‍ය ලෝකවල නිතර සම්බන්ධකම් පවත්තන්න පුළුවන්. ඒක හිතට ඇවිල්ලා තිබ්බේ. ඊට පස්සේ දවසක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා මම දැන් අනාගාමී වෙලා ඉන්නේ. අනාගාමී වෙලා හිටියේ වෙනකොට අනුරුද්ධ මහ රහතන් වහන්සේ. අනාගාමී වෙලා ඉන්නේ මගේ හිත අරහත්ත්වයේ පිණිස දියුණු වෙන්නේ නැහැ කිව්වා. සාරිපුත්ත මහ රහතන් තමයි හැදුවේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා ඔබ ළඟ දුර්වලතා දෙකක් තියෙනවා කියලා. ඒක නිසායි වැඩෙන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ ආව අනුරුද්ධ මහ මොකද්ද දුර්වලතා? පළවෙනි එක තමයි කිව්වා ඔබ අනාගාමී කියලා හිතාගෙන ඉන්නව නේද කියලා. ආන් ඒක ඔබේ දුර්වලතාවයක් කියලා. අනෙත් එක තමයි කිව්වා ඔබේ හිත මට දැන් දිව්‍ය ලෝකවල සම්බන්ධකම් තියෙනවා. ආන් ඒක හිතේ තියෙනව නේද කියලා. ඒකට හිත විසිරෙනවා කියලා. ඒ කියන්නේ උද්දච්චය කියලා. ආන් ඒක තියෙන නිසා තමයි බැරි කියලා. අනුරුද්ධ මහ රහතන් ඉවලම මේ දෙක අතහැරියා. සුළු මොහොතකින් අරහතයට පත් වෙනවා. ඒක අනාගාමී වෙච්ච කෙනාටත් ඒ ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහයක් ලැබුණද නැද්ද එහෙනම්? අනුග්‍රහයක් ලැබුණා. දැන් ගොඩාක් දේශනාවල තියෙනවා ධර්ම සාකච්ඡා කරනකොට අරහතයට පත් වෙනවා. ධර්ම දේශනා කරනකොට ඊට පස්සේ තියෙන දේශනාව ඒ වගේ දේශනාව. විමුක්ත මම කිව්වා අර මේ මුලින්ම කිව්වේ මේ සූත්‍රයකින් එක ලස්සනට පෙළගස්සලා තියෙනවා. ගැළපෙන විදිහට මේ සූත්‍රයෙන් මේකට ගැළපෙනවා, ඒකෙන් ඒකට ගැළපෙනවා. දැන් ඉස්සෙල්ලම අපි ඉගත් දුස්සීල කෙනාට සම්මා සමාධිය ඇති කරගන්න බෑ. සම්මා සමාධිය නැති කෙනාට යථා භූත ඥානෙ නෑ කියලා. ඊට පස්සේ දේශනාවෙන් විස්තර කරන මේ සම්මා දිට්ඨිය දිනු කරගන්න මේ කරුණ පහ නිතරම තියෙනවා ජීවිතේ පුරාවට. එතකොට මේ කරුණ පහ ජීවිතේ පුරාවටම තිබ්බොත් තමයි එයාට මේ අවසාන ඉලක්කය දක්වා යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔන්න ඒ සූත්‍රය නම් මොකද්ද? අනුග්ගහිත සූත්‍රය. ඔන්න බලන්න ඊළඟ සූත්‍රේ ඒකටම ගැලපලා යනවා ඊළඟ සූත්‍රය. ඒ සූත්‍රය තමයි විමුක්තායතන සූත්‍රය. ඒතර දුකින් නිදහස් වීමට ඇති තැන්ගෙන වදාළ දෙසුම්. දැන් මේක හරිය වටින දේශනාවක් අපිට. ගොඩා දෙනට අවධානයට ලක් වෙන්නේ නැති කරුණු ටිකක් මේකේ තියෙනවා. ඔන්න කියවෙනකොට තේරෙයි මහණෙනි යම් තැනක කෙලෙස් තවන වීරිය ඇති.
දහමට දිවිපුදා ධර්මයේ හැසිරෙන්. ඒ වචෙන් ටික අපිට ගොඩක් වැදගත්. පළවෙනි එක මොකද්ද? කෙලෙස් තවන වීරිය ඇති. දහමට දිවිපුදා ධර්මයේ හැසිරෙන්. දහමට දිවිපුදා කියන්නේ ආය බලාපොරොත්තු දෙක නැහැ. හෙට ජීවත් වෙයිද කියලා බලාපොරොත්තු නැහැ. අද මැරෙයිද කියලා තමයි බලාපොරොත්තු. අද මැරුණොත් මං කොහෙද යන්නේ? කියන ඉලක්කේ විතරයි තියෙන්නේ. දැන් ඒ කාලේ හිටියේ ඒ වගේ දහමට දීපු පුදා වෙරවැඩු සහතන් වාසේල. දැන් මතක ඇති අර එක රහතන් වාසේනම අරහත්ත්වයටපත් වෙන්න කලින් මේ ගිහි ජීවිතේ ගත කළේ සමාගේ බාහිරයව සමග රණ්ඩු වුණා. අකමැති වුණා. දෙන්න විරුද්ධ වුණා. තරහ වුණා. තරහ වෙලා මොකද කරේ මේ ගිහි කාලේ මේ ස්වාමීන් වහන්සේ තමගේ බාහිරයව අතහැරලා ගියා කැලේට. මම යන යන පැවිදි වෙන්න කියලා. ඊට පස්සේ ඒකට හේතුනේ හඬුවෙන් හේතුනේ ඒ කාන්තාවට ඒ භාර්යාවට වෙන සම්බන්ධකම් තිබ්බා. ඊට පස්සේ මේ කාන්තාව කල්පනා කළා වැරදෙලාවත් මම පැවිදි වෙන්න ගිහිල්ලා ටික කාලයක් ගිහිල්ලා ආවොත් එහෙම මට ආයේ කරදර. ඒ නිසා මම මරන්න උපක්‍රමයක් කරන්න ඕනේ. ආයේ එන්න බැරි වෙන්න. කියලා මොකද කළේ? අල් මේ පාතාලේ වගේ කට්ටින්නේ. ආ ගේ වගේ පිරිසකට ගාරක් දුන්න ගිහිල්ලා අර මරන්න කියලා කැලේ හොයාගෙන ගිහිල්ලා. ඉතින් මේ හොරු කණ්ඩායම ගියා හොයාගෙන. ගිහිල්ලා විස්තර බලනකොට මේ ස්වාමීන් වහන්සේ ගල් ගහක වැඩ ඉන්නවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට කියනවා අපි ඔය මරන්න ආවේ කිව්වා. ඊට පස්සේ ඇයි මම මරන්න කිව්වා? මෙහෙම අපිට හල්ලි දුන්න ඔය මරන්න කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේ බය වුණාද? අනේ එපා මම මරන්න කිව්වද? බය වුණේ පොඩ්ඩක්. මට හෙට උදේ වෙනකන් කාලය දෙන්න කිව්වා. හෙට උදේ වෙනකන් කාල දෙන්න මං හෙට උදේට මේ මැරෙන්න ඕගොල්ලෝ කියන ඕන විදිහට මම මැරෙන්න කැමතියි කිව්වා. මේ කිව්වා බෑ බෑ කිව්වා. එහෙම මැරෙ එතකොට ඔබ පැනලයි කිව්වා උදේ වෙනකොට. ඒකට සමහර මේ කාලෙ ඉල්ලන්න කිව්වා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියනවා ඕගොල්ලන්ට සැකයි නම් මගේ අත් දෙක කඩන්න කිව්වා. කකුල් දෙක කඩන්න කිව්වා. ඊට පස්සේ මොකද කළේ? මේගොල්ලෝ හොරුනේ ඉතින් මරන්නනේ ඕනේ. එතන තිබ්බ කළු ගලක් අරගෙන ගැහුවා කකුල් දෙකටම. දරිස් දෙකෙන් කැඩුවා. දැන් ඇතිද කියලා විශ්වාසද කියලා. බෑ බෑ කිව්වා. දැන් අත් දෙකෙන් යයි කිව්වා. කකුල් දෙක නැති එක අත් දෙක තියෙ යයි කිව්වා. එහෙනම් අත් දෙකක් කඩන්න කිව්වා. දැන් අත් දෙකක් කැඩුවා. දැන් අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ. දැන් විශ්වාසද කියලා? විශ්වාසයි කිව්වා. මේ ස්වාමීන් වහන්සේ හොඳට වාඩි වුණා. දැන් ඔන්න දහමට දීපිදුවා. ජීවිතය අතහැරිය. දීපුදා වෙර වඩන්න පටන් ගත්තා. අයි වේදනාවම විදර්ශනා වැඩුව. මේ වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි කියේ. උදේ වෙනකට අරහත්තයට පත්වල එහෙම අපත් පිරුනම්පෑ. ඔන්න ජීවිතය. ඒක තමයි දහමට දීපුදා. අපිට කොහොමද නේද? අපිට වීරිය තියෙනවද මදිද? අද කාලෙ බොහෝ දිනට බොහෝම චුට්ටයි වීරිය. ඒ වීරියත් ඒක සංසන්දනය කරන්න කීරවත් අපිට පුළුවන්කමක් නැහැ. ඉතින් ආන් ඒ වගේ කෙලෙස්තාවන වීරිය දහමට දීපුදා හැසිරෙන අප්‍රමාදී භික්ෂුවකගේ නිදහස් නොවුණු සිත. එතකොට කොහොම කෙනෙක්ගේද? කෙලෙස්තාවන වීරිය ඇති දහමට දීපුදා ධර්මයේ හැසිරෙන අප්‍රමාදී භික්ෂුවකගේ නිදහස් නොවුණු හිත. කෙලෙස්වලින් නිදහස් නොවනු හිත. සය නොව ආශ්‍රවයෙන් සේවී යද්ද. ආශ්‍රව සය නොවිච්චේවා සේවෙලා යද්ද. නොපමිණි අනුත්තර යෝගක්කේමය නම් වූ අරහත්වයට පැමිණෙන්නේද එසේ දුකින් නිදහස්වීමට ඇති මේ තැන් පසකි ඒ කවර පසක් දෙයත්. තුර මේ දුකින් නිදහස්සෙන්න තැන් පහක් තියෙනවා කිය. ඒ පහෙන් කොහොමද සසරින් නිදහසෙන්න පුළුවන්? කෙලෙස්තාවන වීරිය තියෙනවනම් දහමට දීපුදා ඇසිරෙනවනම් අප්‍රමාදී භික්ෂුවගේ කෙලෙස් දුරු කරලා අරහත්ත්වයට පත් වෙන්න නම් ඒකට තැන් පහක් තියෙනවා කිය. එතකොට ඒ තැන් පහ බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට විස්තර කරනවා. මහණෙනි මෙහිලා භික්ෂුව හොඳට මේ කරුණ පහ මතක තියාගන්න. මෙහිලා භික්ෂුව හට ශාස්ත්‍රඥ වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සලකන සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරති. එතකොට අර වගේ භික්ෂුවකට
තමන්ගේ ශාස්තෘන් වහන්සේ හෝ එහෙම නැත්තම් ගුරුවරයෙක් ධර්ම දේශනාවක් කරනවා. කරනකොට මොකද වෙන්නේ? මහණෙනිය භික්ෂුවට ශාස්තෘන් වහන්සේ වෙනත් ගුරුතන්හිලා සැලකෙන සබ්‍රක්මචාරීන් වහන්සේ නමක් හෝ යම් යම් අවිරින් ධර්ම දේශනා කරත් මේ විදිහට අනිත්‍ය වඩන්න, මේ විදිහට දුක්ඛයි, මේ විදිහට අනාත්මයි, මේ විදිහට ඉන්න හොඳ ධර්ම දේශනාවක් කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? ඒ අයුරින් ඒ භික්ෂුව ඒ සමයේ ධර්මයේ අරුත් මැනවින් දන්නේ වෙයි. ධර්ම දේශනා කරනකොට හොඳට ඇහුම් කන් දෙකින් ඉන්නවා. එතකොට ඇහුම් කන් දෙන විදිහකුත් අර දේශනාවේ තියෙන්නේ. කොහොමද ඇහුම් කන් දෙන්නේ කියන්නේ ධර්ම දේශනාව අහනකොට. සුස්සූසති පළවෙනි එක. ධර්මයේ සතුටින් ආසාවෙන් අහගෙන ඉන්න කියන සුස්සූසති. සෝතං ඕදහාති කාංගේ යොමු කරගෙන අහන්න කියන. ඊට පස්සේ අඤ්ඤාචිත්තං උපට්ඨපේති. ඒ කියන්නේ හොඳට ධර්මයේ ගලප ගනිමි මේ අහන්න කියන. ඊට පස්සේ අර්ථය හොඳට තේරුම් ගන්න කියන. අනර්ථය අතහරින්න කියන. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්න කියන. ආන් ඒ ධර්ම ශ්‍රවණය කරගෙන ඉන්නකොට ඒ භික්ෂුවට මොකද වෙන්නේ? මනවින් ධර්මයේ දන්නේ වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නේ වෙයි. ධර්මයේ නුවණින් දැනගන්න අය භික්ෂුව ප්‍රමුතිද්ද බව ඇති වෙයි කියන. හොඳට ධර්මය අහගෙන ඉන්නකොට සතුට ඉන්න අහගෙන ඉන්න. එයාගේ හිත සතුටටපත් වෙනවා කියන. ධර්මය අහගෙන ඉන්නකොට. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රමුදිත බව ඇති වෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇති වෙයි කියන. ප්‍රමුදිත බව ඇති වෙනකොට යාට ප්‍රීතියක් ඇති වෙනවා කියන. ප්‍රීතිය ප්‍රීති සිත් ඇති යෝගේ කය සංසිදේ කියනවා. ප්‍රීති හිතේ තියෙන කය සංසිඳල යනවා කියනවා. සංසිඳුන කය ඇති කෙනා සැපයක් විඳේ කියන. කය සංසිඳල යනකොට සැපයක් විඳිනවා කියන. ඊට පස්සේ සැප ඇත්තෝගේ සිත සමාධිමත් වේ කියනවා. සැපයත් එක්කම හිතේ සමාධියක් ඇති වෙනවා කියනවා. ඊට පස්සේ සිත සමාධිමත් වේ මහණේ යම් තැනක කෙලෙස්තාවන වීරිය ඇති දහමට දීපුදා ධර්මයේ ඇසෙන අප්‍රමාදී භික්ෂුවකගේ නිදහස් නොවන සිත නිදහස් වේද සේනෝ ආශ්‍රව සේවී යද්ද නොපැමිණි අරහත් අනුත්තර යෝගක් හේම නම් වූ අරහත්තේ පැමිණෙන්නේ දේශේ දුකින් නිදහස් වෙලති පළවෙනි විමුක්ත ආයතනයයි මේ කියන්නේ. එතකොට පළවෙනි විමුක්ත ආයතනේ මොකක්ද? එහෙනම් දුකින් නිදහස් වීමට ඇති පළවෙනි තැන තමයි ධර්ම ශ්‍රවණය. දැන් අහලා ඇති සාරිපුත්ත මහ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙච්චේදී නේද? කොහොමද අරහත්ත්වයට පත් වෙන්නේ? ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට. එතකොට අහගෙන ඉන්නකොට කොහොමද අරහත්ත්වයට පත් වෙන්නේ? එහෙනම් එයා සතුටින් ධර්මය අහගෙන ඉන්නවා. ඉන්න අහගෙන ඉන්න ධර්මයේ හොඳට අර්ථ නුවණින් විමසෙවිමස ජීවිතයට ගලප ගන්නකොට හිතේ ප්‍රීතියක් ඇති වෙන ප්‍රමුදිත බවක් ඇති වෙනවා. ප්‍රමුදිත බවත් එක්ක සතුටක් ඇති වෙනවා. සතුටත් එක්කම සැප කය සංසිඳෙනවා. කය සංසිඳනකොට සැපේ උපදිනවා. සැපයත් එක්කම සමාධිය උපදිනවා. සමාධිය උපදිනාට පස්සේ මොකක්ද ඇති වෙන්නේ? යථා භූත ඥාන දර්ශනේ ඇති වෙනවා. යථා භූත ඥාන ඇති වෙනකොට අවබෝධයෙන් කලකිරීමත් නොයල්මත් සිද්ධ වෙනවා. නොයල්මත් අවබෝධයෙන් කලකිරීමත් එතකොට විමුක්තිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඕක තමයි පළවෙනි එක. ධර්ම ශ්‍රවණය තුළින් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. දැන් ලොකු කතා තියෙනවානේ ලංකාවේ ලෝකෙ නේද? කොහොමද බණ අහගෙන ඉන්නකොට රහත් වෙන්නේ කියලා. ඇයි භාවනා කරනවා පේන්නේ නැහැ. වාඩි වෙලා ඉන්න පේන්නේ නැහැ. බණ අහගෙන ඉන්නකොට රහත් වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ විමුක්ත ආයතනයක් හැටියට දේශනා කළ තියෙනවා. ධර්ම ශ්‍රවණය කරගෙන ඉන්නකොට ඒ ධර්ම ශ්‍රවණය තුළින් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා. දෙවෙනි එක තමයි තවද මහණෙනි භික්ෂුවාට ශාස්ත්‍රුන් වහන්සේ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රක්මචාරීන් වහන්සේ නමක් වූ ධර්ම දේශනා නොකරති. ඒතර ධර්ම දේශනාවක් අහන්න හම්බ වෙන්නේ නැහැ මෙයාට. හැබැයි වැලිදු යම් අයුරකින් අසන ලද්දේ වේද යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වේද ඒ ධර්මයේ විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරයි කියන. එතකොට තමන් ඉගෙන ගත්ත ධර්මයේ මතක තියාගත්ත ධර්මයේ අන් අයට දේශනා කරනවා කියලා දෙනවා. ආන් ඒ කියලා දෙනකොට මොකද වෙන්නේ?
ධර්මය දේශනා කරයි. ඒ අයුරින් එසමේ ධර්මය අරුත් මැනවින් දන්නේ වෙයි. මැනවින් ධර්මය දන්නේ වෙයි. ධර්මය අරුත් නුවනින් දැනගන්නේ වෙයි. නුවනින් දැනගන්න අය භික්ෂුවට ප්‍රමුදිත භාවය ඇතිවේ කියන. තුර ධර්ම දේශනා කරන වෙලාවට එයාට ප්‍රීතිය ඇති වෙනවා කියනවා. ප්‍රීතියත් එක්කම සැපේ ඇති කය සංසිදෙනවා. කය සංසිදෙනකොට ප්‍රීතිය ඇති වෙලා හිතේ එකඟ බව ඇති වෙලා යථාභූත ඥානය ඇති කරගන්න පුළුවන්. එතකොට ධර්ම දේශනාව තුළිමුත් එහෙනම් හිතේ සමාධියක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ධර්ම ශ්‍රවණය තුළිමුත් හිතේ සමාධියක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි මහණෙනි භික්ෂුවාට ශාස්ත්‍රීය වාසය සබ්‍රාහ්මචාරින් වාසය නමක් ධර්ම දේශනා කරන්නේ නැහැ. ඊට පස්සේ ධර්ම දේශනා කරන්නේ නැහැ. ඊට පස්සේ යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරයි කියන. ඒක ධර්මයේ සජ්ජායනා කරන ඉගෙන ගත ධර්මය. ආන් ඒ සජ්ජායනා කරනකොට මොකද වෙන්නේ? යම් යම් අයුරකින් අසන ලද යම් අයුරකින් ඉගෙන ගන්නා ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරයිද ඒ අයුරින් භික්ෂුව එක් සමයේ ධර්මයේ අරුත් මැනවින් දන්නේ වෙයි, මැනවින් දක්නේ වෙයි, ධර්මය අරුත් නුවණින් දැනගන්නා භික්ෂුවට ප්‍රමුදිත භාවය ඇති වෙයි කියලා. ඒකට ධර්ම සත්‍යයනා කිරීම විමුක්ත ආයතනයක් හැටියට දේශනා. දැන් පිරිත් කියනවා අපි නේද? ඊට පස්සේ සූත්‍ර සත්‍යයනා කරනවා. ආන් ඒකත් එහෙනම් පාඩුවක්ද අපිට? පාඩුවක් එන්නේ නැහැ. ධර්ම ඇසීමත් පාඩුවක් එන්නේ නැහැ. ධර්ම දේශනා කිරීමත් පාඩුවක් එන්නේ නැහැ. ධර්ම සත්‍යයනා කිරීමත් පාඩුවක් එන්නේ නෑංගේ හැම දෙයක් මුලින්ම හිතේ සමාධියක් ඇති කරගන්න පුළුවන් කියලා කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ආංගේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟ කාරණේ තමයි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැහැ. ඊට පස්සේ සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නේ නැහැ. ඊට පස්සේ ඉගෙනගත ධර්මයේ විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරන්නේ නැහැ. ඊට පස්සේ යම් අයුරකින් ඉගෙනලා ධර්මයේ සජ්ජායනා කරන්නේ නැහැ. ඒ ධර්මයේ සිතින් නැවත නැවත මෙනෙහි කරයි, නැවත නැවත විචාරයි, විමසයි. මහණෙනි මෙන්න මේ අයුරමුත් ප්‍රීතිය සමාධිය ඇති කරගන්න පුළුවන් කියලා. අහපු ධර්මයේ හොඳට නුවණින් විමස විමසා විතක්ක විචාර පවත්තමින් ධර්මයේ හොඳට නුවණින් විමස විමස ඉන්න. ආන් ඒ විමසනකටත් හිතේ සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙලා යථාභූත ඥානය ඇති කරගෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පස්වෙනි එක තමයි. එතකොට පස්වෙනි එක කොහොමද බුදුරජාණන් වහන්සේ වදාලේ? ශාස්ත්‍රඥ වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැහැ. දෙවෙනි එක මොකද්ද? ධර්මය අන් අයට දේශනා කරන්නේ නැහැ. ධර්ම සජ්ජායනා කරන්නේ නැහැ. ඊට පස්සේ නුවණින් විමසන්නේ නැහැ. ඊට පස්සේ නැවත නැවත මෙනෙහි නොකරයි, නැවත නැවත නොවිචාරයි, හොඳින් මෙනෙහි කරනලා ඊට පස්සේ වැලිදු එක්තරා සමාධි නිමිත්තක් මනවින් නැති කරගත්තේ වෙයි, හොඳින් මෙනෙහි කරන ලද්දේ වෙයි, හොඳින් දරා ගන්නා ලද්දේ වෙයි, ප්‍රඥාවෙන් මනවි නවබෝධ කරන ලද්දේ වෙයි. මහණ භික්ෂුව යම් අයරකින් මේ විදිහට සමාධි නිමිත්තක් අරගෙන හොඳට ඒ සමාධි නිමිත්ත පුරුදු කරනවා කියන. සමාධි නිමිත්ත කියේ මොකද්ද? සමාධිය කියේ මොකක්ද? සම්මා සමාධිය කියන්නේ කුසල් අරමුණක සිත එකඟ කර ගැනීම තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. මොකද්ද? කුසල් අරමුණක සිත එකඟ කර ගැනීම. තිර කුසල් අරමුණු හැටියට බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ගොඩාක් අරමුණු අපට කියලා දීලා තියෙනවා. ආන් ඒ අරමුණක් හොඳට අරගෙන ඒක නැවත නැවත කළා හොඳට පුරුදු කරගන්නවා කියනවා. එතකොට නැවත නැවත ඒ සමාධි නිමිත්ත පුරුදු කරගන්න පුරුදු කරගන්න දැයි කියලා අසන වචන කීපයක් විස්තර කරනවා. මනවින් දේශනා කරන භික්ෂුව එක්තරා සමාධි නිමිත්තක් මනවින් ඇති කරගත්තේ වෙයිද හොඳින් මෙනෙහි කරන ලද්දේ මනවින් නැති කරගෙන හොඳට මෙනෙහි කරලා හොඳින් දරාගෙන ඒක හොඳට මතකේ තියාගෙන ඊට ප්‍රඥාවෙන් මනවින් අවබෝධ කරන ලද්දේ වේ හොඳට යා ප්‍රඥාවෙන් මේක දකින්න
කල්පනා කරනවා. ආගේ ආටන් එතකොට මොකද වෙන්නේ හිත ප්‍රමුදිත භාවයට පත්වෙනවා. ප්‍රමුදිත උච්ච කෙනාගේ හිත ප්‍රීතිය ඇතිවෙනවා. ප්‍රීතිය ඇති විච්ච කෙනාගේ කය සංසිද්ධෙනවා. කය සංසිද්ධන කෙනාගේ සිතට සැපයක් උපදිනවා. සැපයක් උපදිනුට සැපයත් එක්කම සමාධියක් උපදින. එතකට සමාධියත් එක්කම යථාභූත ඥානයාට ඇතිකර කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකට ඔවුන් ඕක තමයි පස්සෙනි විමුක්තා එතනේ. එතකට බුදුරජාණන්ස වදාලා ඔය විදියට කෙලෙස්ථාවන වීරිය ඇති. අදිවි දහමට දීපුදා ධර්මය හැසිරෙන අප්‍රමාදී භික්ෂුවට සියලුදුකින් නිදහස්වයෙන් පිණිසත්. ඊට පස්සේ ෂය නොවූ ආශ්‍රවයන් සේවීමටත් නොපමිණි අරහත්තයට පත්වීමටත් ඔන්න ඔය කරුණු පා උපකාරී වෙනවා කියන. ඔය පහෙම පුළුවන් කියන. එතකට මොකක්දේ කරුණු පහ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ධර්මශ්‍රවණය තුළින් කෙලෙස් දුරුකරගන්න පුළුවන්කම තියෙනවා. දැ ඒ කාලෙ ගොඩා කහෙමෙන නනේ බුදුරජාන් වහන්සේ විසරට අවට පස්සේ හනු හැ නිත්‍යය ද අනිත්‍යයද. ඒ ස්වාමිනාසක අනිත්‍යයයි ස්වාමී. අනිත්‍යයන දුකද සැපද කියලාන. ඒ ස්වාමිනස්ත දුකයි ස්වාමී. අනිත්‍යයනන් දුකනම් ඔබට ඕනාකාරයෙන් පවත්තන්න පුළුවන්. අනේ ස්වාමීනි බැකේ. කන ගැනත් අහන නාසේ ගැත් අන දව ගැත් අහන හලි විරණ මොකද වෙද. ඒ ස්වාමිනාහ රාගේ නැති වෙලාගේල්ල. දේශය නැති වෙලාගේල්ලා. මොහේ නැති වෙලාගේල්ල. හරි සුදු මයිනේ දේකාලෙතිකට. ධර්ම දේශනාව අහල විරණකට රාග දේශම නැති වෙලා. සමහට මහා මිත්‍යා දෘෂ්ටි ඇත ඉදී තියාගෙන එන්නේ සමහර. අපි දේශනාව ලිගෙන ගන්න. සාති කියන ස්වාමීන් වහන්සේ ලොකූ මිත්‍යා දෘෂ්ටි හිටිය. ඒ වගේ එක ඒක මිත්‍යා දෘෂ්ටියට පැටලලා හිටිය. පෘථග්ජන කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදියට කල්පනා කරන්න. දේශනා විවර වෙනකොට ඒ මිත්‍යා දෘෂ්ටියමුත් බේරිලා. සම්පූර්ණ කෙලෙස් සෙලින් පීඩා වෙන විද හිටිපු කෙනා කෙලෙස් සම්පූර්ණය සංසිඳ රාග දේශ මුණඇති කළ අරහත්තයට පත්වෙන. දැන් බාහි ධාරචීරයගේ ලොකු ධර්ම දේශනාවක් කළේ නෑන බුදුරයන් ඇසනෙන්. මේ ඇයි රූපයක් දැක්කොත් කෙලෙස් ඇතිවෙන රූපයක් දැක්කොත් එතනින්ම හිතන එක අවසන් කරන්න කිව්වා. කෙලෙස් ඇතිවෙන සබ්දයක් ඇහුවොත් ආය ගැන දෙපාරක් හිතන්න එපා එතනින් විවර කරන්න කිව්වා. ඔන්න අනුශාසනාව. ඊට පස්සේ බලන්න දෙවෙනිකමකක්ද ධර්ම දේශනාවතුින් ධර්ම දේශනා කරන යනකුටත් හිත ඒකඟ බව ඇතිගෙන. ඇයි බාහිර අරමුණ වලට හිත විසිරෙන්නේ නැතකොට. කාමච්ඡන්දය ව්‍යාපාදේ තීරමින්දේ උද්දච්ච කුක්කුච්චේ විචිකිච්ඡාවේ නීවරණ පහෙන් හිත නිදහස් වෙනවා. එතකොට කුසල් අරමුණත් තුළ හිත ඒකඟ වෙන්නේ. දැන් ධර්ම දේශනාවක් කියන්නේ බුදුරයන් වහන්සේ වදාළ දේශනාවක් කරන්න. ඒ දේශනාව තුළ තියෙන්නේ කුසල් වැඩන වැඩ පිළිවෙලා. තුරේ දේශනාව තුළ හිත එකඟ බව ඇති වෙනවා. ඊට පස්සේ සජ්ජායනා කරනකටත් ඒ වගේම කියන. ධර්ම සජ්ජායනා කරනකටත් ඒක අර්ථ හොඳට නුවණින් විමසීම සජ්ජායනා කරනකොට හිත බාහිර අරමුණුවලට යන්නේ නැතුව එකඟ බවක් හිතේ ඇති වෙනවා. ඊට පස්සේ ධර්මය නුවණින් විමසනකට බාහිර අරමුණුවලට හිත විසිරෙන්නේ දෙන්නේ නැතුව හිත එකඟ කරගන්න පුළුවන්කම තියෙනවා. සමාධි නිමිත්තක් අරගෙන හොඳට ඒක පුරුදු කළොත් ඒ තුළ හිත දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඕන් ඔය කරුණු පාහිනම් හොඳට මතක තියාගන්න ඕන. විමුක්තා ආයතන. එතකොට අපට හොඳට ඒ කරුණු පහ නිතර නිතර පුරුදු කළොත් අපටත් ඔය කරුණු පහ එකකින් තමයි ගොඩ යන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. සසරට වැටිච්ච ඕනම සත්වයෙක් සසරින් එතෙර වෙනවා නම් එක්කෝ ධර්ම ශ්‍රවණය තුළින්. එහෙම නැත්තම් ධර්ම දේශනා සජ්ජ දේශනා කිරීම තුළින්. එහෙම නැත්තම් සජ්ජායනාව තුළින්. එහෙම නැත්තම් ධර්මය හොඳට නුවණින් විමසලා. එහෙම නැත්තම් හොඳ සමාධි නිමිත්තක් කරගෙන ඒක දියුණු කළා තමයි අරහත්ත්වයට පත් වෙන්න තියෙන්නේ. ඉතින් තම තමන්ගේ ක්‍රමයේ කොයිකද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. සමහරුන්ට ධර්ම දේශනා කරනකොට අරහත්ත්වයට පත් වෙනවා. සමහරු ඒක හරියේ නැහැ. ධර්ම සමේ දේශනා කරන වෙලාවේ අරහත්ත්වයට පත් වෙනවා. සමහරුන්ට ඒක හරියන්නේ නැහැ. සමහර ධර්ම සජ්ජායනා කරනකොට අරහත්ත්වයට පත් වෙනවා.
සමහරුන්ට ඒකත් නෑ. ඒ අධර්මය හොඳට නුවණින් විමසලා විමසලා අරහත්ත්වයට පත් වෙනවා. සමහරුන්ට ඒකත් නෑ. හොඳට සමාධි නිමිත්තක් අරගෙන ඒක දියුණු කරලා දියුණු කරලා ඒකෙන් ප්‍රඥාව දියුණු කරලා අරහත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ නිසා ওই කරුණ පහ අපිට ගොඩාක් වැදගත් කරුණ පහක්. ඒ නිසා ඒ කරුණ පහත් හොඳට අද දවසේ නම් මතක තියාගන්න ඕන. එතකොට මොකක්ද කරුණ පහ? ධර්ම දේශනා ශ්‍රවණය තුළින්, ධර්ම දේශනාව තුළින්, ධර්ම සජ්ජායනාව තුළින්, ධර්මය හොඳයට නුවණින් විමසීම තුළින්, සමාධි නිමිත්තක් බහුල වශයෙන් හොඳයට පුරුදු කිරීම තුළින්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඔය විදිහට කෙනෙක් ඔය කරුණු පහෙන් දියුණු කළා සමාධියක් උපදව ගත්තොත් ඊට පස්සේ යාට තියෙන යාල පිහිටන ඥාන පහක් ගැන විස්තර කරනවා ඊළඟ දේශනාව. බලන්න එකින් එකට ලස්සනට එන එක සූත්‍රයක් වගේ ඉගෙන ගන්න පුළුවන් නේද? එතකොට දේශනා කරන ඒ සූත්‍රයේ නම තමයි සමාධි සූත්‍රය. එතකොට සමාධිය ගැන වදාළ දෙසුම. මහණෙනි ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු මනසෙහියෙන් යුතු අප්‍රමාණ කොට සමාධිය වඩව. ස්ථානෝචිත ප්‍රඥාවෙන් කියව මොකක්ද? අපි ඉස්සල දවසක ඉගෙන ගත්තා තැනට ගැලපෙන නුවණ කියනවා. එතකොට තැනට ගැලපෙන නුවණ කියන්නේ මොකක්ද? සාමාන්‍ය නුවණද ධර්මානුකූල නුවණද? ධර්මානුකූල නුවණ තමයි මෙතන විස්තර කරන්නේ. අපි ඉස්සල වතාව ඉගෙන ගත්ත එක දවසක සමහරු හොරගම් කරන්නත් නුවණ ස්ථානවල ප්‍රඥාව පාවිච්චි කරනවා. වැරදි වැඩ කරන්නත් ඒක පාවිච්චි කරනවා. එතකොට ඒක නෙවෙයි ධර්මයේ සඳහන් වෙන්නේ. රාගේ හටගන්නකොට රාගේ දුරු කරන්න නුවණ පාවිච්චි කරන්න. දේශේ හටගන්නකොට දේශේ දුරු කරන්න නුවණ පාවිච්චි කරන්න. මෝහය හටගත්ත පස්සේ මෝහය දුරු කරන්න නුවණ පාවිච්චි කරන. ආන් ඒක තමයි ස්ථානෝචිත ප්‍රඥාව. ඊට පස්සේ මනස සිහියෙන් යුතුව අප්‍රමාණ කොට සමාධිය වඩව. මහානේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව මනස සිහියෙන් යුතුව අප්‍රමාණ කොට සමාධිය වඩන්න වූ හට තමා තුළම පස්ස දෑරු ඥානය උපදී. ඒ කවර පසක් දෙයක්. එතකොට ඥාන පහක් උපදිනවා කියනවා සමාධිය වඩන කෙනෙක්. එතකොට පළවෙනි එක තමයි මේ සමාධිය මේ ජීවිතයේදී සැප ඇති කරන්නේද වෙයි. අනාගතයේ සැප විපාක ලබා දෙන්නේද වෙයි. යනුවෙන් තමා තුළම ඥානයක් උපදින්නේ වෙයි. එතකොට සමාධියක් ඇති කරගත්ත කෙනාට පළවෙනි ඥානය මොකද උපදින්නේ? මේ සමාධිය තුළින් මේ ජීවිතයේ සැපසේ වාසය කරන්න පුළුවන්. අනාගතයේ සැප විපාක ලබා දෙන්නේ වෙයි. අනාගතයේ සැප විපාක විඳින්න පුළුවන්. ආන් ඒ විදිහට ඥානයක් උපදිනවා කියනවා. එතකොට සමාධියක් ඇති කරගත්ත කෙනාට ස්වභාවයෙන් මේ ඥානෙ උපදිනවා. මේ සමාධිය ඇති කරගත්තොත් සැපසේ මට වාසය කරන්න පුළුවන්. මේ සමාධිය දිනු කරොත් අනාගතෙත් මට සැපසේ වාසය කරන්න පුළුවන්නේ කියලා ඥානයක් යාට උපදිනවා කියනවා. දෙවෙනි එක තමයි මේ සමාධිය ආර්යෝ නිරාමිස දෙයි කියනුවෙන් තමාතලම ඥානයක් උපදින්නේ. නිරාමිස කිව්වේ ආමිස කියලා තේරෙන නිරාමිස කියලා තේරෙන. ආමිස කියේ මොකද්ද? පංච කාමයන් සමග ඇති වෙන සතුට. ආමිස සැපේ කියලා කියන්නේ. තිර පංච කාමයන් එක්කත් සැපයක් තියෙනවා. ඒකට දැන් අහුවෙලා ඉන්නේ ගොඩක් දෙනෙක්. ලෝකේ බහුතරයක් පංච කාමයන්ගෙන් ලැබෙන සතුටට අහුවෙලා ඉන්නේ. ඒ දේ පංච කාමයෙන් නික්මුණාට පස්සේ සතුටක් තියෙනවා. ආන් ඒකට කියන නිරාමිස සැපේ කියලා. ඒ දේ මේ සැප දෙකෙන් වඩාත් වටිනා ඇති කොයික වෙන්නේ? පංච කාමයන් එක්ක තියෙන සැපේද පංච කාමයෙන් නිදහස් වුණාට පස්සේ තියෙන සැපේද වඩාත් සැපවත් ඇත්තේ? පංචකාමයන්ගේ නිදහසිච්ච සැපේ. ඉතින් ඒ සැපේ දන්නේ නැති නිසා තමයි පංචකාමයන්ගේ සැපේට බොහෝ දෙනෙක් අහු වෙලා යන්නේ. ලස්සන රූප වලින් ලැබෙන සතුටට සැපේට අහු වෙලා ඉන්නේ මොකක් නිසාද එහෙනම්? ඒ වගේ නිදහස් වුණාට පස්සේ තියෙන සැපේ දන්නේ නැති නිසා. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආදීනවත් කල්පනා කරන්න ඕනේ, ආනිසංසත් කල්පනා කරන්න ඕනේ. එතකොට තමයි කෙලෙස් වලින් නිදහස් වෙන්නේ. ආදීනවත් කල්පනා කරන්න ඕනි, ආනිසංසත් කල්පනා කර. ආනිසංස මොකද්ද? පංචකාමෙන්ගේ නික්මුණාට පස්සේ ලබන සැපේ වඩා බලවත් සැපයක් කියලා සිහි කරන්න.
ලස්සන උපමා ටිකක් පවා බුදුරජාණන් වහන්සේ ඒ විස්තර කරන. ඒ සැපේ කොච්චරද කියලා කියන්න වචන නැතුව බුදුරජාණන් වහන්සේ. හරියට මේ පංච නීවරණ වලින් හිත නිදහස් වුණාට පස්සේ එයා ලොකු නායකින් නිදහස් වුණා වගේ කියන. ලොකු ණයක් අරගෙන ඉන්නවා කියන කෙනෙක්. ඊට ණයක් අරගෙන ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ව්‍යාපාරේ මෙයා දිනු කළා දිනු කළා අර ණය ඔක්කොම ගෙවලා දානවා. එතකොට යාට තියෙන සැපේ කොහොම සතුටක් එන්නේ නැති. ආන් ඒකත් ඉක්මා වෙනවා කියන නීවරණ පහෙන් හිත නිදහස් වුණාට පස්සේ. ඊට පස්සේ ලොකු අසනීපයකින් නිදහස් වුණා වගේ කියන. වහල් භවෙන් නිදහස් වුණා වගේ කියන. ගොඩාක් උපමා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරාමිස සැපේ ගැන විස්තර කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ නිරාමිස සැපේ ගැන ඒ විදිහට දේශනා කරනවා. එතකොට ඒ පංච නීවරණින් නිදහස් වුණාට පස්සේ එයාට නිරාමිස සැපයක් තියෙනවා කියලා ඥානයක් උපදිනවා කියනවා. තුන්වෙනි එක තමයි සමාධියේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් විසින් සේවනය කරන දේකයි යනුවෙන් තමා තුළම ඥානයක් උපදිනවා. එතකොට මේ සමාධිය සාමාන්‍යයි පුරුදු කරන එකක් නෙවෙයි, ශ්‍රේෂ්ඨ පුරුෂයන් තමයි මේ සමාධිය පුරුදු කරන්නේ කියලා ඥානයක් යාට උපදිනවා කියන. ඊට පස්සේ හතරවෙනි එක මේ සමාධියේ ශාන්ත වූ දෙයකි, ප්‍රණීත වූ දෙයකි, කෙලෙස් සංසිඳ වූවන් විසින් ලබන දෙයකි, චිත්ත ඒකාග්‍රතාවයෙන් ලබන දෙයකි, ක්ලේශ ධර්මයන්ගෙන් නිග්‍රහ කොට උත්සාහයෙන් දුරු නොකිරීමෙන් ලබන දෙයකි යනුවෙන් තමා තුළම ඥානයක් උපදින්නේ කියලා. එතකොට මොකද ඒක? මේ ශාන්ත වූ ප්‍රණීත වූ දෙයකි මේ සමාධිය කියන්නේ. කෙලෙස් සංසිඳ වූවන් විසින් ලබන දෙයකි මේ සමාධිය කියන්නේ. සිතේ එකග බවකින් ලබන දෙයකි මේ සමාධිය කියන්නේ. ඊට පස්සේ උත්සාහයෙන් මේ කෙලෙස් වලට ගරහලා ඇති කරගන්න දෙයක් කියලා එයාට ඥානයක් උපදිනවා කියන්නේ. පස්වෙනි එක තමයි මේ වනායි සිහියෙන් යුතුවම මෙම සමාධියට සමවදිමි, සිහියෙන් යුතුවම නැගී සිටිමි යනුවෙන් තමා තුළම ඥානයක් උපදින්නේ. සමාධිය උපදව සිහියෙන් මම සමාධියට සමාදිනවා, සිහියෙන් සමාධිය නැගී සිටිනවා කියලා ඥානයක් උපදිනවා කියන. ඉතින් ඕම විදිහට බුදුරජාණන් වහන්සේ සමාධි කියන සූත්‍රයේ විස්තර කරනවා සමාධියක් ඇති කරගත්ත කෙනාට උපදින ඥාන පහක් තියෙනවා කියන. ඒතර මේක මේ ධර්මතාවයක් වගේ තමයි මේක පිළිထන්නේ. කියන්නේ මේ සමාධියක් ඇති කරගත්තට පස්සේ මේ ඥාන පහ යාට ආය බලෙන් ආය දැනගන්න ඕනි කම නැහැ. යා තුල මේක උපදිනා කියනවා. ඉතින් ඕම ওই විදිහට එනම් අද දවසේ සමාධි සූත්‍රෙත් මතක තියාගන්න ඕනි. පළවෙනි එක මොකද? මේ සමාධි සූත්‍රයේ තියෙන මේ සැපය මේ ජීවිතේ සැපසේ වාසය කරන්න පුළුවන්, අනාගතේ සැපසේ වසන්න පුළුවන්. ඒ වගේ මේ සමාධියේ නිරාමිස දෙයක්. ඒ වගේ මේ සමාධියේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් විසින් සේවනය කරන දෙයක්. ඒ වගේ මේ සමාධියේ ශාන්ත වූ ප්‍රණීත දෙයක්, කෙලෙස් සංසිඳුවන් විසින් පුරුදු කරන දෙයක්, සිතේ එකඟ බවින් ලබන දෙයක් කියලා. ඒ වගේ මේ වනයි සිහියෙන් යුතුව සමාධියට සමවදිමි, සිහියෙන් යුතුව සමාධි නැගී හිටිමි කියන ඥානය උපදිනවා කියනවා. ඉතින් එහෙනම් අද දවසේ අපිට සූත්‍ර ඉගෙන ගන්න තියෙන කාලය අවසන් වෙනවා. එතකොට අද දවසේ අපි සූත්‍ර හතරක් ඉගෙන ගත්තා නේද? එතකොට පළවෙනි සූත්‍රය මොකද්ද? අද දවසේ ඉගෙන ගත්ත එක දුස්සීල සූත්‍රය. එතකොට දුස්සීල කෙනාට සමාධිය නැහැ, සමාධිය නැති කෙනාට මේ යථාභූත ඥානය නැහැ, යථාභූත ඥානය නැති කෙනාට නිබ්බිදාව නැහැ, නිබ්බිදාව නැති කෙනාට විමුක්තිය නැහැ. ඊට පස්සේ දෙවෙනි සූත්‍රය තමයි අනුග්‍රහිත සූත්‍රය. කරුණු පහකින් සම්මා සමාධිය දිනු කරගෙන අනුග්‍රහ ලබන්න ඕනි. සීලයෙන්, ශ්‍රුතියෙන්, සාකච්ඡාවෙන්, සමතෙන්, විදර්ශනාවෙන්. ඊට පස්සේ විමුක්ත ආයතන කියන සූත්‍රය අපි ඉගෙන ගත්තා. මේ විමුක්තියටපත් වෙන කරුණු පහක් තියෙන එකක් තමයි ධර්ම ශ්‍රවණේ, ධර්ම දේශනාවෙන්, ධර්ම සජ්ජායනාවෙන්, ධර්මයේ නුවණින් විමසමින් සමාධි නිමිත්තක් පුරුදු කිරීම තුළින්. ඊට පස්සේ තමයි සමාධි සූත්‍රය ඉගෙන ගත්තේ. ඉතින් ওই විදිහට එනම් අද දවසේ මේ ඉගෙන ගත්ත සූත්‍ර සියල්ලම අපි සියලු දෙනාටම
මේ සසර දුකින් නිදහස් වන ශ්‍රේෂ්ඨ ශ්‍රාවක බවට පත්ලා සසර දුකින් නිදහස් වන්නටම මේ සියලු ධර්ම කාරණා උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු.